රාජ්‍ය නායකයෙකුගේ ජනතා හිතවාදීත්වය මානව දයාව ගමින් ගමට නගරයෙන් නගරයට දිශාවෙන් දිශාවට වෙනස් වන්නේ නැත. ජාතිය කුලය ආගම කුමක් වුවද සියලු දෙනාම ජාතියේ දරුවන් හා දෙරියන් ලෙස සැලකීම රාජ්‍ය පාලකයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය වන්නේය. එම සංකල්පයේ අර්ථේ සුළු ජාතීන් මායිම් ගම්මාන යන වචන භාවිතයෙන් බැහැර කළා පමණක් නොව සමස්ත ශබ්ද කෝෂයෙන්ම ඉවත් කළේය. පළමුවත් දෙවනුවත් තුන්වනුවත් මෞබිමට ආදරය කිරීම මහින්ද රාජපක්ෂ නම් වූ මානව හිතවාදියාගේ උත්තම ගුණාංගයක් වන්නේය. රටට සිටිය යුත්තේ රටට ආදරය කරන හා ආදරය නොකරන පිරිස ලෙසට එතුමා පැහැදිලි ලෙසම හඳුනාගෙන තිබේ. එහෙත් රටට ආදරය කරන හා නොකරන මිනිසුන් සියල්ලම ජීවත් වනවාට වඩා මිය යනු දකින්නට කැමති ලේ පිපාසිතයාගේ ග්‍රහණයේ සිටි තවත් තරුණ තරුණියෝ 1500 දෙනෙක් පුනරුත්ථාපනය වී පසුගියදා යාපනයේදී මව්පියන්ගේ ඇසුරට පත් වූහ. ජනාධිපතිතුමා පෞද්ගලිකවම උතුරට ගොස් එම දරු පිරිස අම්මාට තාත්තාට බාර දුන්නේය. ඔවුන්ද නිදහසේ හුස්ම ගත යුතු පුරවැසි කොට්ටාසයක් නිසා ආණ්ඩුව විශාල මුදලක් වැයකොට ඔවුහු දැයට අයිති දරු දැරියන් බවට පත් කළහ. පාසල් වියේ කෙළිදෙලෙන් අකුරු කරන දරුවන් ප්‍රභාකරන්ගේ අණින් කොටි කඳවුරේ ගිනි අවියට හුරුකොට පංචායුධයක් නොව සයනයිඩ් කරලක් බෙල්ලේ ගැට ගැසූහ. ගණිතය, විද්‍යාව, ඉංජිනේරු ශිල්පය ආදී විෂයන් හැදෑරිය යුතු තරුණ තරුණියෝ සරසවි බිමින් ඇදගෙන ගොස් බිම් බෝම්බ ඇතුරු යුද බිමේ පුහුණුව දුන්හ. තමාගේම සනුහරේ අයගෙන් පලිගැනීම ප්‍රභාකරන්ගේ එකම අරමුණ විය. මිනිස් රුධිරයෙන් මව්බිම තෙමන්නට ප්‍රභාකරන්ගෙන් ගැලවුණේ තමන්ගේම දරුවන් දෙදෙනා පමණි. ප්‍රභාකරන්ගෙන් පැතූ විමුක්තිය උතුරේ දරුවන්ට ලැබුණේ නැත. සරසවි බිමේ උසස් අධ්‍යාපනය ඒ දරුවන්ට තහනම් විය. 2009 වසරේ මැයි මස 18 වනදා මිනිමරු ප්‍රභාකරන් නන්ති කඩාල් කලපුවේදී කළ පව්වලට වන්දි ගෙවද්දී උතුරේ දරුවන්ගේ කර්කශ මුහුණට පුංචි හිනාපොදක් වැටුණේය. ප්‍රභාකරන්ගෙන් නිර්මාණය වූ උතුරේ මරණතෝණිය බෝම්බ පිපිරෙන හඬ ගිගුම් දෙද්දී යටපත් වූ සිනහව වෙනුවට සදාකාලික කඳුලක් උපන්නේය. ප්‍රභාකරන්ට එරෙහිවන්නට ශක්තියක් නොතිබුණු දරුවෝ පුනරුත්ථාපන කඳවුරේ ආදරය, කරුණාව, සංවේදීතාව යලි උරුම කරගත්. ප්‍රභාකරන්ගේ අවතාර පිල්ලි යලිත් උතුරේ කිසිදාක හොල්මන් කරන්නට ඉඩ නොදෙන බවට රාජ්‍ය නායකයා බලවත් පොරොන්දුවක් ලබා දී තිබේ. එය සහසුද්දෙන්ම වටහාගත් තරුණ තරුණියෝ දැන් මව්පිය සෙනෙහසට යලිබද්ධ වී සිටිති. ඔවුන්ට ගමන් මගක්, අනාගතයක් ඇත. ලස්සන කරනු ලැබූ උතුරේ කුඹුරු හේන් අස්වැද්දෙන්නේ සුබ අනාගතයකට පාර විවර කරමින්. ඒ සඳහා රාජ්‍ය නායකයෙක් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඉල්ලා සිටි. උතුරත් දකුණත් එකට එක්විය යුත්තේ එම ශක්තිමත් පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දීමටය. විමසුම පිටපත මහින්ද අබේසුන්දරගේ.